बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं වැදගත් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ එවගේ මිහිඳු සංඝමිතා තෙරණිය ඒ දෙදෙනාගේ උපන් ගම විදිසාමියා සමි කියන්නේ. ඉතින් විශේෂයෙන් මේ ස්ථානේ කියන්නේ මේ සාංචි පුදු බිම ගැන කතා කරනකොට මහකාශ්‍යප හඳුරු වැඩ හිටියේ පන්සල මේක තමයි. මේකට කිලෝමීටර් 20ක් ගහන තියෙන සද්ධහරා කියලා. ඒකට උන්වහන්සේ ඒ කඳු මුදුනේ දැල ඉඳලා තියෙනවා. මහකාශ්‍යප හඳුරු කියලා කියන්නේ සිටුවරේ බොහොම ධනේති පිච්ච කෙනෙක් ප්‍රවිදි බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ගේතවනාරාම වැඩ ඉන්නකොට උන්වහන්සේ මෙහි වැඩ කියා. මෙහි පලාතට කියන අවන්ති කියලා. මේක ඉතාම දුෂ්කර පලාතක්. විනය නීති පනවනකොට යම් යම් වෙනස්කම් කළා. මොකද මේ පලාතේ දුෂ්කරත්වයේ සලකලා. අනිත් පැත්තෙන් බුදුහාමුදුරුව මේ අවන්තියට වැඩම කරලා නැහැ. ඒ වගේම සරියුත් මොගලන් දෙනමත් මේ අවන්තියට වැඩම කරලා නැහැ. මේකේ විශේෂ වශයෙන් වැදගත් වෙන්නේ මහකාශ්‍යප මහඳුර වැඩ හිටිය තැන. ඒ වගේම තමයි සරියුත් මිහිඳු හාමුදුරුවොත් ඒ වගේම සංඝමිත්තා තෙරණියත් තමන් උපංගම. ඒකට අශෝක අධිරාජයා 84,000ක් වෙහෙර විහාර කළා කිව්වහම මේ ස්ථානයත් එකක්. මේ සද්ධහරා කියලා තියෙන ස්ථානයේ ඒ වගේ විහෙර විහාර තියෙන ස්ථාන ප්‍රමාණයක් දැන් ওই පස්වල් දෙකක් තියෙනවා. ඉතින් මුස්ලිම් ආක්‍රමණය නිසා මේ මුළු ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන විනාශයට පත් වෙනවා. දැන් මේ තොරන්හිම දැන් තැන් වල ගැලවිලා තිබෙද්දී කැඩිලා තිබෙද්දී මේ හදලා හයි කරපුවා. නේද මේවා මේ තත්ත්වෙන් තිබිච්ච නෙවෙයි. සමහර විට ওই දාගබස් දෙකක් තියෙන්නේ නැති පස්වලින් යට වෙලා. ඉතින් මේ පස්වලින් යටලා තියෙච්ච භූමියක් තමයි සම්පූර්ණ මේ පුරා විද්‍යාවෙන් සංස්කරණය කළ මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අනිත් වැදගත් කාරණේ තමයි අර හාමුදුරුවෝ සඳහන් කළ විදිහට මේ සයිටි දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ දෙකේ තියෙන්නේ සරියුත් හාමුදුරුවන්ගේ මුගලන් හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා. මොකද අර කරඬුවක් ලැබුණාට පස්සේ ඒ කරඬුවේ පියනේ ලියලා තිනවා සාරිපුත්‍ර ඒ වගේම අවුත්ගලාන් කියන දෙනමගේ ධාතුන් වහන්සේලා මේ ස්ථාන දෙකේ තැන්පත් කළා කියනවා කියලා. ඉතින් අශෝක අධිරාජයාගේ කාලේ ඒ කියන්නේ බුදුහාරු පිරිනම් පාලා අවුරුදු 255කට පස්සේ අශෝක අධිරාජයා හදපු ප්‍රධාන පන්සල මේක. මෙතන වැදගත්කම තියෙන්නේ සරියුත් මොගලන් දෙනමගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම, මහකාශ්‍යප හඳුර වැඩ ඉඳීම, ඒ වගේම විදිසා දේවි ආර අපි දැන් පින්නේ උමගක් ආරාධන තියෙන්නේ. ඒ උමගට මේ පැමිණියා කියලා කියනවා ධර්මාශෝක අච්චුරුව. ඉතින් මේක තමයි සාමාන්‍ය සාරාංශය කියන්නේ. මේ තුරන් වල තියෙන විස්තරය සියල්ලක්ම අහුවනේ ඔයත් බුද්ධ චරිතය පිළිබඳව. ඒ නිසා අපි හැම දෙනාම සතුටු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ශ්‍රාවක දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අදින්පත් මහකාශ්‍යප හාමුදුරුවෝ. මහකාශ්‍යප හාමුදුරුවෝ මෙතන ඉඳන් තමයි අපි දැන් කුසිනාරාවට යනවා පින්නම් මංචකේට මුදුරු දිනකදී. ඒ දක්වා පයින් වැඩම කළේ 500ක් මහරහතන් වහන්සේලා සමග. ඉතින් ඔය ගැන නොඑක් නොඑක් කතාවල් තියෙනවා. මහකාශ්‍යප හාමුදුරුව මේ ස්ථානේ වැඩෙන්නකොට උන්වහන්සේ අදිස්ථාන කළා කියනවා බුදුහාමුදුරුවෝ පින්වම් පෑවොත් මේ ඉස්සරහා තියෙන මල්ගහේ මල් පරවෙන්න කියලා. ඒක එක කතාවක්. අනික් කතාව තමයි බුදුහාමුදුරුවෝ හමු වෙන්න යනකොට අතරමඟදී ආජීවකෙක් හමු වුණා. ආජීවකෙක් හමු වුණාම ඇහුවතරතුරු කොහොමද ඉඳන් එන්නේ? තෝරිකෝ අපි ඉන්නේ සැවැත් නුවරේ. ඒගමන කිව්වා බුදුහාමුදුරුවෝ හොඳින් ඉන්නවද? නෑ බුදුහාමුදුරුවෝ මේ වෙනකොට කුසිනාරානුවර පින්වම් පාරේ. එතකොට තමයි මහකාශ්‍යපහත දැනගත්තේ. ඒකල 500ක් මහරහතන් වහන්සේලා සමග මේ අවන්තියේ සිට කුසිනාරාවට වැඩම කළේ මහකාශ්‍යපහන්ගේ. ඒ නිසා තහත් ජීවිතයේ ඉතාමත්ම විශිෂ්ටත්වයට පත්වෙච්ච මේ මහකාශ්‍යපහඳුර වැඩ හිටිය පුණ්‍ය භූමිය මෙතනයි. උන්වහන්සේ පිළිබඳ විශාල විස්තරයක් තියෙන තේරණ තපාලිය. ඉතින් හැම එකකින් පෙන්눔 කරන්න රහතන් වහන්සේ කෙනෙක් විශේෂ ගුණ.
සින්සාය වන් වූ පුදුමින්කර පැමිණ අපි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ඒ ආරි මහා සංඝරත්නයට දෙවනුවත් පළමු තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් නැඳ නමස්කාර කරමු. මාගේ නමස්කාරය වේවා. ධර්මාශෝක රජතුමා සිද්ධ කළ ඒ චෛත්‍ය සමීපයේ තමයි අපි සිටින්නේ. දැන් මේ අපි පිරිස පැමිණලා පළමු වරට පළමු දවස ඉතින් වන්දනා කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාව. හරි. අපස්සේ පල්ලෙහ ගන්න. පල්ලෙහ දෙන්න. පොඩි හර ගන්න. භාග්‍යවතුන් වහන්සේ ඉන්දි තේජසින් බබලමින් මහා පොළොවට වැඩිසේක. පස්සමානාපි අච්චයියං පතිසුං බුද්ධ මුත්තමං දේවාවරෝහණං තුකං වන්දාමි සිරසාදරං. ඒ බුද්ධස්්‍රීය දුටුවෝ උතුම් බුද්ධත්වය පැතුූහ. ඒ පූජනීය භූමියේ පීති ස්තූප රාජයා මම ගෞරවයෙන් නමස්කාර කරමි. දෙවියන් බඹුන් අතර නැහැ ආසිහි විමන්හි. උන්නෝ එදා දස දෙසින් සැදැහැ සිතත්තෝ
දෙටු පුත් රහත් දකුණු සව සැරියුත් වහන්සේ වෙන්දෝ වැතින් සමිඳුපා සැමසිත් පහන් වී මෞදෙව් රඳුන් හටතෙමත් අභිදම් දෙසීමෙන් පුරමින් සුසිත් ගුණ දහම් නිවනේ සතසුවා උන්පෑ විකුම් ඉදුවලෙන් මිහිකත සැනසුවූ වඳිනෙමි සකස් දෙව් අරම් බැතියෙන් පහන් වී අධිකරණ ශාලාව බුදුරජාණන් වහන්සේට පූජකල බවක් කියවෙනවා. කොහොම නමුත් දැන් පාහියන් භික්ෂු වෙනකොට එහෙම එහි සඳහන් වෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ස්මාරකයක් හැටියට. නමුත් පොත්පත්වල සඳහන් වන කරුණු හැටියට අර විදිය තමයි අදහසක් තියෙන්නේ. ඒ කියන්නේ විනිශ්චය ශාලාව බුදුහාමුදුරන්ට
කොසලජිරු පූජා කළාය. ඒ පූජා කළාට පස්සේ මෙතන සාමාන්‍යයෙන් බෞද්ධ ආරාමක තත්ත්වයක් තිබුණා කියලා. ඉතින් පාහින් වික්ෂුව තමයි කියන්නේ අඟුලිමාල හාමුදුරන්ගේ ස්මාරකයේ හැටියට තිබුණා කියලා මෙතන තියෙනවා. ඉතින් දැන් එතකොට මම දැන් කිව්වේ අචිරෝති අචිර ඈතක ගිහිලා තියෙනවා. දැන් අපේ ලංකාවේ චෛත්‍ය තියෙන්නේ මහියංගනේ. මහියංගනේට මෙහා පැත්තෙන් තමයි ඉස්සර මහවැලිගම ගාලා තියෙන්නේ. දැන් තියෙන මහවැලිගම චෛත්‍යයේ හා පැත්තේ. ඒ වගේ මා ඔය අචිරවතියත් මේ පැත්තේ මේ අතරින් ගලාගෙන ගිහිල්ලා ඈතරම ගිහිල්ලා තියෙනවා. ඒතර සදාචාරාවේ ඉන්න තැනේ මේ අතරින් යන්නේ මේ ගඟලගේ තමයි. දැන් ඔය ඉස්සරහා මම කිව්වේ පළාත තමයි අචිරවතිය කියලා තියෙන. ඒකේ හාමුදුරු නානව උඩු මහල ඉඳන් බලන් හිටියා කියලා ඒවා මධ්‍යමාලිකාවේ ඉන්නා ඒ ස්ථානේ. ඒ කියන්නේ හාමුදුරු නානව ඊට පස්සේ විසකා තමයි කිව්වේ වැස්සළු පූජා කරන්න කියලා හාමුදුරුවෝ. මොකද මෙහෙම එකක් තියෙනවා. දැන් මෙහි අදටත් ඉන්නවානේ නිකන්ට. ඒ නැති අය ඉන්නවා. බෞද්ධෙන්ට වඩා ඉන්නේ අය. දැන් සමහර තැන්වල තියෙන බුදු රූපය වගේ පේනවා. ඒ බුදු රූපය වගේ තියෙන බුදුහාමුදුරන් රූපේ ජෛන මහවීරතුමාගේ රූපය. බෞද්ධෙන්ට වඩා එයයි ජෛන කට්ටිය ඉන්නවා. ඉතින් මේ මොකද ඒ බුදුහාමුදුරන් කාලේ හිටපුවානේ. හැබැයි ඉතින් ජෛන ආගම බුදුහාමුදුරන් කාලේ ටිකක් තිබුණාට දැන් ඒක ඉක්මනට ඉවර තියෙනවා. බුද්ධ ආගමට වඩා ගෑවෙමේ නොයෙක් විදියට ඉතින් මේ වෙනස් වීම ඇවිල්ලා දැන් මේ පෞද්ගලික තත්වය. බුදුරජාණන් වහන්සේ වාහින් භික්ෂුව පස්සේ සේවසේ එනකොට මේ පළාතේ ස්වාමීන් වහන්සේලා කීප නමකට සීමා වෙලා තිබුණා. මේකෙදි විත්තේ ඒ පඩාගේ කියන්නේ පොකුණු වල සාමාන්‍යයෙන් ඔය මල් පරවෙල වගේ නිකන් අපිරිත තත්ත්වෙට පත් වෙලා තිබුණා. හැබැයි උන්වහන්සේ එනකොටත් මෙතන සත්මහල් ප්‍රාසාදයක් කියන සත්තු හතක ලොකු මාලිගාවක් වගේ තුන තියෙනවා. අවුරුදු 10000ක් විතර ගියාට පස්සේ රජවරු මේ ජේතවනාරාමයේ ඉස්කොට බැඳලා තියෙනවා. ඉතින් මුල් අවදියේදී මෙතන සාමාන්‍යයෙන් නිවලින් හදපු සත්තු ගොඩනැගිල්ලක් තියලා තියෙන එක ගිනි අරගෙන සම්පූර්ණයෙන් දැවිලා ගිහින් තියෙනවා. මේ ස්ථානයේ විස්මිත බුදු පිළිමයක් තියලා තියෙනවා. ඒ බුදු පිළිමය ආරක්ෂා වෙලා තියෙනවා. ඊට පස්සේ තිබු බොහෝ දෙනා සතුටු වෙලා මේ ස්ථානේ නැවතත් ගොඩනඟු නංගු ආකාරයේ තමයි ඉතිහාසය තියෙන්නේ. ඊටතන මේ විශේෂත්වය තියෙන්නේ දැන් මේ මෙතන මේ ජේතවනාරාම බුදුහාමුදුරන් ගත කිලිය මේකට යාපදව තමයි අර මම කිව්වේ කොසල් මහරජුරෝ නිගණ්ඨේන්ට පන්සලක් හදා දුන්නා කියලා හරේ කුටිය කියලා. එතකොට ඒ ස්ථානේ එතකොට විහාසි සම්මා සම්බෝධිතේ සියමහං සිරසානමි මරසින් බලමුළු බලවා දහසක් නෝදා අම්පිත කරමි සිරුමන් බලයි උන්ජෝවිලයි වැඩමුෝමැද Thank you.
මේ ස්ථානයට තමයි අර අපි උදේ කපිලවස්තුවට ගියානේ. එතන ඉඳලා මායා දේවිය තමගේ මව්බිම මීට එහා තියෙන දෙව්දහනුවරට යන්නේ. ඒ අනතරමඟ මේ උයනට පැමිණියා එදා වෙසක් දවසේ. ඒ වෙලාවේ තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වුණේ. එදා මෙතන රාජකීය උයන උද්‍යානය. මායා සුතෝ සුගත සාකිය සීනාතෝ ජාතක්කනේ සප්පදිසා වෛසංකමිත්වා යස්මින් උදීරයි ගිරින් වරලුම් මිනිම්මි සංජාත චේතිය මං සිරසානමාමි ඉපදුන කෙනේ තුන් ලෝදා එකලුවිය මාබම බෙවිදු සහ පිරිවර එකතුවිය සල්මල් පිපි මුළු උයනම සුවගවිය සම්බුදු සමිඳු මෙලෙසින් ලොව ජනිතවිය සමතිසුන් පෙවුම් දම් පුරමින් සසර පුරා සමනති ගුණ කමින් නොඅඩුව දිවිය දරා මායාපුතුන් විලසින් මනු භවය අරා දිනු විම ලුම්බිනිය වඳිනෙමි සියසදරා මහාවිනසකට මුල පුරමින් සිදුවන්නේ නිතදිටු තිමිර පට ඇරදා බැබලෙන්නේ තුන්ලෝ සතුන් බවපතරින් මුදවන්නේ තුන්ලෝ පාන දැල්වුන බිම නමවින්නේ සාදු 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 දැන් හැමදිනාම තැන්පත් නිසබ්ද දිනෙත් වසාගෙන ඔය ඉන්න විදිහට මිදගෙන සිහිපත් කරන්නේ දා මහා මායා දේවිය මේ ලුම්බිනි සාලවන් උද්‍යානයේ පැමිණි වෙසක් පුර පසළොස්වක් පොහොය දවස මුළු පරිසරයේම සිල්වත් දවසක් වේ සංසුන්ව නිහඬව නිසංසලව පැවතිච්ච ආකාරයේ මහමායා දේවිය මේ ස්ථානයේ තිබුණ ඇසල වෘක්ෂයේ මූලයට ඇවිල්ලා සල්ලත්තක් අඬුව කෙනෙහිම අකනිටා ඒ කියන්නේ මෙතන තමයි මල්ල රජදරුවන් අභිෂේක කරන ස්ථානය. ඒ කියන්නේ අපි දැන් දිවුරුම් දෙනවා වගේ රජ කෙනෙක් අභිෂේක කරන ස්ථානය තමයි මෙතන. එතකොට එදා වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ සන්ධ්‍යා භාගයේදී වෙසක් සඳහා හසට මුදුන් වන වෙලාවේ ආනන්ද හාමුදුරුවන් සහ බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දේ
හෙට පූර්ව භාගයේදී ඒ කියන්නේ ඊටාම දැසෙන තථාගතයන් වහන්සේ පිළිගොම් පවදාරණු ඒ බව මල්ල රජ දරුවන්ට සඳහන් කරන්න මතක් කරන්න කියලා. ඒ වෙලාවේ මල්ල රජ දරුවන් තමන්ගේ දේවින් වහන්සේලා සමග සියලු දෙනා සමගම මේ ආසන්නයේ තිබෙච්ච සන්තාගාරයේ දැසින් ශාලාවේ ඇස්සෙලා කතා බහ කරමින් සිටිය වෙලාව. ඒ අවස්ථාවට ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා ඒ පණිවිඩය කිව්වා. හෙට උදේ පාන්දර ඒ කියන්නේ බලවපච්චූ සමය ඇසළු යම් සමයක ඒ උදෑසන බුදුරජාණන් වහන්සේ පිරිනොම් පවදානවා කියලා. ඒ වෙලාවේ තමයි මල් රජ දරුවන් ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේගේ දේහය දැක බලා ගැනීමට ගියේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ කාන්තාවන්ට බුදු සිරුර දැක්කන්ට සැලැස්වීම ගැන පසු උන්වහන්සේ චෝදනා ලැබුවා. මොකද හේතුව කාන්තාවන්ට පළමුවෙන් එහෙම බුදු සිරුර දැක්කන්ට සැලැස්වුවා කියලා. කොහොම නමුත් ඒ සිළු දෙනාම ඒ වෙලාවේ මේ මොහොතේම බුදු පියාණන් වහන්සේ සමීපයට ගියා. ඉතින් මෙතන තමයි උන්වහන්සේගේ දේහය ආදාහනය කළේ. ඒ දේහය ආදාහනය කිරීම පිළිබඳව සඳහන් වන්නේ එදා අපි අර සාංචි කියන්නේ අවන්ති කාලේ ඒ අවන්ති ඉඳලා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට වඩිනවා 500ක් මහානාථන් වහන්සේ සමග. ඒ අතරමඟදී උන්වහන්සේට හමු වුණ ආජීවකේ මේ පලාතිදර යන. මේ ආජීවකයෙන් ඇහුවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුවසේ වැඩ ඉන්නවද කියලා. ආජීවකයා සඳහන් කළා දැන් උන්වහන්සේ පිරිනොම් පාදවස්සක් වෙනවා. ඒ උන්වහන්සේ ඒ පිරිනොම් පාවදාලේ ස්ථානයේ තිබිච්ච මේ මලක් තමයි මම මේ අරගෙන යන්නේ කියලා පරසතුම දාරාමලක් පෙන්නවා. ඒ වෙනම මහකාශ්‍යප මහඳුරු ඇතුළු පිරිස මේ ස්ථානයේ පැමිණ අතර වාරේ තමයි අර සුබද්ද භික්ෂුව අපිට හොඳයි බුදුහාමුදුරුවෝ පින්නම් පෑවපු එක දින්දැන් පිනේ නීති පරවන්න කෙනෙක් නෑ අපි කැමති පරිදි කටයුතු කරමු කියලා කිව්වේ. ඒකයි අර පළවෙනි ධර්ම සංගායනාවට හේතු වුනේ. ඉතින් මේ ස්ථානයේ පින්න තුනේ මේ පින්නම් මංචකය කියන්නේ ආදාහණය කරන්නට පෙර අතව මල්ල රජ දරුවෝ ඒ කට්ටිය කතා කළා මේකට උතුල් පැති තියෙන ආදානාගාරය කරමු කියලා. ඒකට හාමුදුරුවෝ විරුද්ධ වුණා. මොකද රාජකීය ස්ථානයක ආදාහණය කරන්න තෝර නිසා. ඉතින් උන්වහන්සේගේ දේහය කපුළුන් වලින් ඔතලා ඒ වගේම තවත් කුළුන් වලින් හතරක් ඔතලා ඒ වගේම සූඳ භාජන එකක මතක් බව තමයි සඳහන් වෙන්නේ. මොකද ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේගේ ආදාන කටයුතු කොහොමද කරන් තෝරනා. ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ අදාළ ආනන්ද උපකත් වෙන්න එපා. රාජරාජ මහාමාත්‍යවරු ඒ අය ඒ දේවල් කරයි කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේගේ දේහය මේ ස්ථානයේ සිද්ධ කරන්න කිව්වහම මේ මුළු පලාතම මලින් පිරෙව්වා දෙවරු බබයක් පමණ මල් වලින්. උන්වහන්සේ පින්නම් මංචකේ වැඩ ඉන්න වෙලාවේදී සියලුම දෙවරු උන්වහන්සේ දැක බලා ගන්න අවසාන මොහොතේ පැමිණියා. ඉතින් උන්වහන්සේ සමීපයේ සිටියේ ස්වාමීන් වහන්සේලාට බුදුහාමුදුරු ගැන කිව්වේ දෙවරු තරහ සිත් ඇති කර ගන්න පුළුවන් බුදුහාමුදුරු දැක බලා ගන්න අපි ආවා අවසාන මොහොතේ අපිට දැක බලා ගන්න බෑ කියලා. ඉන්දි කටු මලක් දීම නොවැටන තරමට දේවතාවුන් වහන්සේලා මේ පලාතිසි සාරා හිටියව සඳහන් වෙන්නේ. මේ වෙලාවේ ආදාහනය කරන්න ගිය වෙලාවේ මේ චිතකයට ගිනි දැල්වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මහරහතන් වහන්සේලාගෙන් විශේෂයෙන් මහා කාශ්‍යප හාමුදුරුව ඉතින් උන්වහන්සේලාගෙන් ඇහුවා ඇයි ගිනි දැල්වෙන්නේ නැත්තේ? මල් රජ දරුවන් තමයි ආදාහනය කරන්නේ. ඒ වෙලාවේදී සඳහන් කළා ස්වාමීනි දෙවියන්ගේ මේ රජතුමනි දෙවියන්ගේ අදහස එකක් අපේ අදහස්තාව එකක්. කුමක් දෙවියන්ගේ අදහස දෙවි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේහය ළඟට ඇවිල්ලා වන්දනා කරමුතුරු මේ චිතකේත ගිනි නොදැල් වේවා කියලා. ඒ අනුව මහා කාශ්‍යප හාමුදුරුවෝ ඇවිල්ලා තුන් විටක් මේ දේහය වතා පැදකුරු කරලා උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී පාද පස්මේ ළඟ නල්ල තබනවත් එක්කම ඒ උන්වහන්සේ තැන්පත් කළ සිටි මංජුසා පෙට්ටි දොර විවෘත වෙලා උන්වහන්සේගේ ශ්‍රී පාද පස්මේ බුදු කියන උන්වහන්සේගේ ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මස්තකේ පිහිටියා. ඉතින් මේ ස්ථානයේ පින්නතුනේ අපි කියන්නේ මකොට බන්දයිත්‍ය ආදාන්තයිත්‍ය. ඉතින් මෙතන තියෙන ධාතු වහන්සේලා ප්‍රධාන වශයෙන් දාන්ත ධාතු වහන්සේ, අකු ධාතුව, වීවා ධාතුව, ලලාට ධාතුව මේ ප්‍රධාන ධාතු වහන්සේලා ඉන්නකොට අනිත් ධාතු වහන්සේලා මුං පියලි අව පියලි තරමට බෙදිලා විසිරලා තියෙන දැන් ලෝකේ බොහෝ රටවල කුමුතෙන් වල තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ආහතෙන් වැටුණ ඒ වැහිවලාවන්ගෙන් සිත කේනෙන
දැවි අගුන් අඟුරු කිසි දෙයක් නැහැ. ඉතින් මේ ස්ථානයේ පින්නතුනි රටවල් 8ක රජවරු ආවා. ඒ කියන්නේ අල්ලකප්ප කියන එක, කපිල වස්තුව, ඒ වගේම විශාලාව, ඒ වගේම ඒ නාගවින මායා අපි දැන් කී කපිල වස්තුවේ ලුම්බිණිගේ ඒ ඇතුළත තියෙන මායා රටකෙලක අන්න ඒවා ඒක නාග ගෝත්‍රිකය මේ විදිහට රටවල් 8කින් ඇවිල්ලා ධාතු මහන්සිල ගන්න පැමිණියා. ඒ වෙලාවේ ඒ රටවල් 8 සනිටුහන් කරන්න තමයි මේ ස්ථානයේදී තියෙනවා මේ කලුතුණු කෙල්ල කුඩා දාගත් වගේ තියෙනවා. ඒවැය කලුතුණු කරන්නේ මේ ගෙනිච්ච රටවල් වල ප්‍රමාණය. ඉතින් ඒ නිසා මෙතනදී අපි හැමදෙනාම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේහය ආදාහන කළ ආදාහන චෛත්‍යරාජන් වහන්සේ වන්දනා කරන්න කවුරුත් පළමුවෙන්ම ආදිවාසීක සීලේ සමාදන් වෙයි නමස්කාරය කියන්නේ. ගිනි දැල් මතුයි වැඩහුන්නේ සුවහසක් නිත් පින්පිරු දෙතිස් ලකුණින් රූසිරු සිරුර දවමින් තැනුදා ගැබ කරමු පිණිපා බැතිසිතින් රාජ්‍ය කිරුළුලන මකුට වන්දන රාජ භූමියේ සෑද වටිනෙමි පිරුර නිසසල දැවුපින් මකුට වන්දන සෑද වටිනෙමි වලාගෙතින් වතු සමිමද ලබිසේ කත්වාන ලෝක හිතමත්ත හිතංචනාතෝ ආසීතිකෝව උපවත්තන කාන නම්හි යස්මින් නිසඤ්ඤ භගවා නිරුපාදීසේසං නිබ්බාන චේතිය මං සිරසා නමාමි. හිත වැඩ පිණිස ලෝසත හට දිවි ගෙවමින් කුසී පුරේ පිරිනිවනේ වැඩ ඉඳිමින් තිලෝ පහව නිසසල බිම සිත අඩමින් පිරිනිවනේ සැසමිඳුන් වදිමි බැතින් සම්බුදු මොකමල ඉඳිමි ගිලන් වෙනස් වෙලා
දුනෙත් සැනසු රුසිරුරද මිලින වෙලා හටගත් සියල්ලෙහි වෙනසුම පසක් වඩිනා මගේ ගල් මුල් හමු නොවේවා හමලා සුවඳ පර සතු මල් පිටේවා නදනා පවන ගත සිසිලස දැනේවා නොමනා දුකක් සවිලුන් හට නොවේවා ගුන් කුරවැදි සුනි විල්දිය කලවන්න එපා පෙන්වල දන්න බාධාවක් කරනු එපා සහපිරිවරව සිසුදරුවන් නොදලින්ද සහයට හිටිය රජනැතිඳුන් වලකන්ද දෙවි බඹවරුන් මේ ස්ථානයේ වැදගත් වෙන්නේ සිද්ධීන් කීපයක් නිසා. රතන සූත්‍ර දේශනාව සිද්ධ කළේ මේ විශාලා මහනුවර. කවුරුත් දන්නවා තුන්බිය දුරු කරලීම සඳහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විශල්පුර රජ කරපු ඒ ලිච්ඡවි රජදරුවන් උන්වහන්සේට ඇරයුම් කළා. දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය, ඒ වගේම රෝග බය කියන මේ තුන්බිය දුරලාන්ට තථාගත බුදුරජාණන් දාලා ආනන්දය කරුණාසිත පහල කරගෙන කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා මේ ස්ථානයේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට. ඉතින් ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව ඒ සල්ලි දෙන්න ඕන
කලා විශ්වවිද්‍යාලේ ඒ වගේම තක්ෂිලා විශ්වවිද්‍යාලේ ඒ වගේ වගේම මේ විශ්වවිද්‍යාලේ තමයි ප්‍රධාන විශ්වවිද්‍යාලේ නාලන්දා විශ්වවිද්‍යාලේ මේ හාමුදුරුවරු ඉගෙනගෙන තියෙනවා මේ දහදහස් විතර ඉගෙනගෙන තියෙනවා ඒ වගේම බෞද්ධ දර්ශනය පිළිබඳව උගන්වපතෙන් මේ ස්ථාන මේ ඉස්සරහා තියෙන පන්සලක ඒ කියන්නේ ආගමික කටයුතු කරපු විහාර මන්දිරය තමයි ඔය තියෙන්නේ ඒ වගේම මේකේ සාමාන්‍යයෙන් ගොඩනැගිලි බැලුවොත් එහෙම සමහර ගොඩනැගිලි පත්තු අතකින් විතර සමාන්‍ය දේවල් කියලා කියනවා උඩ පත්තුවේ තමයි අභ්‍යවකාශ පිළිබඳව කාර්කා ශාස්ත්‍රය ගෙනගෙන තියෙන්නේ ඒකට නිකම් බුදු ධර්ම විතරක් නෙමේ වෛද්‍ය ශාස්ත්‍රය උගන්ලා තියෙනවා ජ්‍යොතිෂය උගන්ලා තියෙනවා ඒ වගේම වෙනත් නවාතැන් පොළවල් ඒ කියන්නේ හොස්ටල් මේ වරුවත හතක් තියෙනවා ඒ හතෙන් වටවිලා තමයි මේ ස්ථානේ තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විවේකීව ගත කරපු ස්ථානේ රජගහනුවර ඉන්නකොට මෙතන. දැන් මෙතෙන්ට ආවා කියලා කියන්නේ මෙන්න මේ යටපැත්තෙන් ඒ කියන්නේ ජීවක වනයේ තියෙන ඉදිරියෙන් ඒ ජීවක වනයේ ඉඳලා උන්වහන්සේ වැඩ හිටියේ එතන ඉඳලා මෙතෙන්ට වැඩම කළා තියෙනවා. ඉතින් අපේ බුද්ධ ශාසනය තුල හිටිය හාමුදුරුව අතර හිටිවන කවි කීප හාමුදුරුව තම වංගීස හාමුදුරුව. වංගීස හාමුදුරුවත් එක්ක හැවිල්ලා බුදු හාමුදුරුව සබහසුන්දරත්වයේ පිළිබඳව වංගීස හාමුදුරුව කවි කියනවා බුදු හාමුදුරුව අහගෙන ඉන්නවා. ඒ අරුණහම හැමදාම බුදුහාඳුරන්ගේ සිරිතක් තියෙනවා මෙතන සක්මන් කරනවා. දැන් ඔයයන්ට පේන්නට ඕන මෙතන කොහොමද සක්මන් කරන්නේ මේ ටික. මේක ඉස්සර දිගටම තියලා තියෙනවා කොහොමයි දිගටම. ඒ නිසා මේ මෙතන සක්මන් කරනවා අද තියෙන්නේ පින්නතු මේ ඔක්කොම හේදිලා ගිහිල්ලා මේ ටික විතරක්. ඒතර මෙතන මේ බැලුවාම අර අතන පොඩ්ඩක් පේන්න තියෙනවා. මෙතන ගිජිලිහණියගේ ස්වභාවයක් නැහැ නේද? ඔය ඔක්කොම හුලඟට, අවුවට, ගැස්සට හේදිලා ගිහිල්ලා දැන් ওই තියෙන හැටි. ඉතින් ඔය ඔතන ඉඳලා ගලප්පෙල්ලන්න පුළුවනේ. ඔක මහා විශාල විදිහට තියෙන්නට ඇති. එතන ඉඳලා තමයි මේ දේවදත්ත හාමුදුරුවෝ ගලපෙල්ලුවේ නේ. ඉතින් අර මම කිව්වේ අන්නාර පැත්ත තමයි වාල සංඝාටක චෛත්‍ය තියෙන්නේ. හැබැයි මේ ඉන්න හාමුදුරුවෝ හැමෝම කියන්නේ අර අපි කියන්නේ නාගයෝ පූජා කරපු ස්ථානය ඒක වාල සංඝාටකය කියලා. ථූපවංශයට අනුව සඳහන් කරන්නේ ඔය විජ්ජිකූටේට ආසන්නේ ධර්මාශෝක කියන්නේ අජාසත් රජුරෝ සීරුමු ධාතුන් වහන්සේලා තැන්පත් කළ ආරක්ෂාවට තිබෙන්නේ එතන තමයි. ඒකයි වාල සංඝාටක චෛත්‍ය කියන්නේ. ඉතින් මේ ස්ථානයේ තියෙන වැදගත්කම ආටානාටි සූත්‍රය දේශනා කිරීම, ඒ වගේම උන්වහන්සේ විවේකීව ගත කිරීම, දේවදත්ත හාමුදුරුවෝ අර විදියට ගලක් පෙරලීම, මෙන්න මේ කියන දේවල් ගිජ්ජකූටේ ආශ්‍රිතව වැදගත් වෙනවා. ඒ වගේම භාවනා කරපු හාමුදුරුවෝ අතර වක්කලි හාමුදුරුවෝ ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් වැඩ හිටින තියෙනවා. සරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝගේ හාමුදුරුවෝ. ඉතින් අපි හැමනම් හැම දෙනාම පහළට යමු. ඒ කියන්නේ සීරගේ කියලා. බිම්බිසාර රජුරාම හිර කරලා තිබුණේ මේ ස්ථානයේ කියලා තමයි කියන්නේ. මීට කලින් මේක තිබුණේ අර මම ඉස්සෙල්ලා කිව්වේ පාප් එනකොට කොරල් ළඟ. දැන් ඒක නැත්නම් එතන නෑ. එතන දැන් ඒක කියන්නේ ජීවක අඹ වනේ කියලා. හරි. ජීවක අඹ වනේ වැඩි කී ආරාමය. ඒක එතන තමයි ඉස්සර තිබුණේ. දැන් මෙතන ස්ථානේ හදලා තිනවා. එතන දැන් මේ හිටියා කියලා. මෙතන ඉඳලා ගියාම තමයි විදුලි පරිසරය තියෙන්නේ. ඉතින් බිම්බිසාර රජුරාම හිර කරලා තියෙනකොට රජුරෝ මේ මෙතන ඉන්න ජනේලෙන් තමයි බලන්නේ මොකද බුදුහාම හස්තු කරන්නේ. අපි දැන් ගිය තැනක මොනකොනේ මේක සක්මන් මළුවක් වෙන්නේ නැහැ මේක නම් විතරයි වෙන්නේ කියලා විදහා ග්‍රාමදා මහෞෂධින සක්මන් කරනකොට විමිසා රජු මෙතන ඉඳලා මේ ඒ දිහා බලාගෙන හරිද ඉතින් මේ විජිකුට පරවතේ ඉඳලා අදිස්ථාන කරනවා කුමාරයාගේ ගැල් එරෙන්න මොකද හේතුව තමන්ගේ නෑය මරන්න යන්නේ ඒ නිසා නෑය මරන්න යන නිසා ගැල් එරෙන්න කියලා අදිස්ථාන කරනවා එතකොට මොකද වෙන්නේ අදිස්ථානයේ දානවා විදහා මේ විදුලි කුමාරයාගේ ගැල් දිග එරිලා තියෙනවා ඒරිත් නිසා මේ මෙතනින් යන්න බැරුව රජුරෝ යුද්ධයට ගියේ නැහැ කියලා කියනවා ඈ ඒ අවස්ථාවේ. ඒකට ඒ ගැල්ල එරුණ තැන සනිපුහන් කරන තරම් මේ තේලි කියලා තමයි ඔය අනිකුත් වන්දනාකාරය කියන්නේ. මන්ද මම කියන හැටියට විදුලි කුමාරයේට සවස්වර අපි ගියේ දා සවස්වර ඉඳලා කපිලෝස්තරේ කිලෝමීටර් 180ක්. මෙහෙට තියෙනවා 600 ගානක්. ඒ විදුලි කුමාරික ඔළුවලක් වෙච්ච හින්දා එහෙන් මේ පැත්තට ඇවිල්ලා 600 ගන්න. ඒකේ ලුමිනේට ගිහින තියෙනවා. ඉතින් මොනවා යත්. දැන් අර බෝඩ් එකේ තියෙන හතර වෙනි පස්සේ තියවසටයි මේවා සලකුණු මේව මේ උතුරෙන් ගියාම ගොඩක් තැන්වල තියෙනවා. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ මහා භාරත යුගයේදී තියෙන ලක්ෂණයක් මේක. මේ ලක්ෂණ තව කීප කරලා තියෙනවා. ඉතින් මොනවා ඇත්ත කිව්වේ. අර මම කිව්වා අපි වන්දනාකාරයෙන් කියන්නේ අර සාක්ෂි විදුලි කුමාරේ යුද්ධේ ආරෝපණය කළා. යුද්ධයට යනකොට බුදුහම රත්න සාහන කරනවා කුමාරයාගේ ගැලේ ගහන්නේ නෑ වුණත් යුද්ධේ සම්බන්ධයෙන් යන්නේ නේ දැන් අපි මහින්දගේ පැත්ත ගත්තා බෝට් එකේ පැත්ත ගත්තා තනි මිනිස්සු වල යන්නේ මාත් පස්සෙන් නෑ බුදුහම රහින් කරේ නෑ
ස්වරූප කරන්නේ අර අනවශ්‍ය දේවල් පිටමරු පරිච්ඡේදෙම නෙවෙයි. ඒ කියන්නේ බුදුහාමුදුරුව තමන්ගේ නෑ මරන්න යනවා කියලා නෑන්ට සපෝට් කරන්න මේ කුමාරේ නෑ නේ. නේ? අර කොල්ලන්ට ගහත් ඇට වෙලා හිටියා. ඒතකොට කුමාරේ කෝ අය කොහොමද සතුනේ ඉන්නේ? කුමාරේ තේන මේ මේ වායින් කියලා නම් දුක් කිව්වේ නෑ. ඒතකොට කිසිම තැනක කියලා නෑ. ඒ කිසිම දවසක උන්වහන්සේ කතා කරන්නේ විපත්තියක් වෙන්න කියත් කතා කරන්නේ. ඒක තමයි සබහා. ඒක නොදන්න මිනිස්සු නිකන් අනම්මනම් කියන එක දුකමනම් හැටියක්. මොකද එක පැත්තක් ගන්න බැහැනේ. ඉතින් මේක අර අදහස් කරන්නේ මේ ගැල්ලෙරුණු තැන කියන්නේ විදුරු කුමාරයෙක් ගැල්ලෙරුණා. ඒකමත් තමයි අපි ස්ථාන පරිදි කතා කරන්නේ. අර අතන බෝඩ් එකේ තියෙන්නේ මේ ලක්ෂණ තියෙනවා මොනතරම් මේ පුරින්දියාව කියනවා කියන්නේ. වගේ මහා භාරතයේ පිට අයිති ලක්ෂණයක් හැටියට මේක සඳහන් කරනවා ඒක 425. 425 තියෙනවා කියන්නේ. දැන් හරියට යන්නේ. මරසින් බලමුළු පළවා හරිමින් දහසක් ලෝධා කම්පිත කරමින් පෙරුමන් බලයෙන් තුන් ලෝදිනමින් වැඩහුන් බෝමැඩ වඳිනෙමි බැතියෙන් මහා පොළොවේ නැබ පිහිටි උතුම් බිම සිවුබුදු පහසින් පුදට සුදුසු බිම බඹසුර පිරිවර නිතින් වඳින බිම තුන්හිත පහදා වඳිමු සෞකෙලෙසුන් පැරදූ බිම මෙතනයි සෞනේ සයුරේ පරතෙර මෙතනයි මරබල පරදා බුදු බව නියතයි ලොවටම පැජා හයවෙනි සතියේ බුදුහාමුදුරුව මුචලින්ද නාගරාජයාගේ ඒ පෙනේ ගොබේ යට තමයි වැඩවාසය කළ තියෙන්නේ. මිදෙල්ල රුක ළඟ උන්වහන්සේ හයවෙනි සතියේ වැඩවාසය කරනකොට මහා වර්ෂාවක් ආපු වෙලාවේ උන්වහන්සේ ආරක්ෂා කරන්න මේ නාගරාජයා තමයි වෙන ගොබේ උඩට නම්වාගෙන බුදුහාමුදුර ආරක්ෂාව සපයලා තියෙන්නේ. දැන් මේ අපි ඉන්නේ බුද්ධගයාවේ මුචලින්ද විල කියන ස්ථානයේ.
පේනකොට මෙතන සම්පූර්ණයෙන්ම මේ කුඹුරු වල මේ ගොයම් පාගෙන තැන මේක උඩින් ඇහිලා තමයි අපි ගියේ මේ තාප මොකක්වත් නැහැ මේ අතරින් තමයි ගියේ එහා පැත්තේ තියෙන බුදුහාමුදුරුව කිරිපිටු පිළිගන්න ඒ අදහසින් මේ ස්මාරකය හදලා තියෙන්නේ අටවෙනි සියවසේදී දැන් ওই තාප වුණත් ඒ කාලේ තිබුණේ මේ කැලේනේ අපි මේක උඩින් ඇහිලා මේ පල්ලෙහාට ගිහින් ওই අතරින් තමයි මේ බෙල්ල උඩින් තමයි යන්නේ මේ එහා පැත්තේ ඒ කියන්නේ පාත්‍රයේ පා කරපු තැන ඒ වගේම බුදුහාමුදුරු කිරිපිලි පිළිගන්න පිළිගත්ත තැන ඒ ස්ථාන බලන්න යන මෙතනින් ඒ නිසා මේක මේ මෑතකදී මේ ගැනීම කරලා මතු කරලා දුන්නේ මෙතන සුජාත සිටු දියණිය ජීවත් වෙච්ච මාලිගාව විදිහට සැලකේ. හරිනේ නේ? සරහන් ගලන්නේ නිරංජන නදිය. ඒක නිරංජන නදිය ටිකක් එහා වගේ පෙවුනට ඉතින් ඒ කාලේ මේ ආසන්නෙන් යන්න තැතිය. ඒතකොට උන්වහන්සේ එතනින් මේ ස්ථානෙට වැඩම කළා නිරංජන නදියේ. එංගපත හොතගෙන උන්වහන්සේ ඊට පස්සේ තමයි මේ සුජාතා දේවිය කිරිපිඩු පූජා කරේ. හැබැයි ඉතින් කිරිපිඩු පූජා කරන්න ඉස්සෙල්ලා බෝසතාණන් වහන්සේ මේ ගෙවල් වලට පින්ද පාති කියලා තියෙනවා. සාක්‍යතිලෝනා වැඩ සිටියේ දිනා සාක්‍යතිලෝනා වැඩ සිටියේ දිනා මරංගනන් පරදාලා මරංගනන් පරදාලා බුද්ධගයා සිරි බුද්ධගයා විහාරේ වඳිනේ ශ්‍රී මහබෝධි වෙත සැදී විදුරස්නේදී මුනි රාජා ශ්‍රී මහබෝධි වෙත සැදී විදුරස්නේදී මේ හරියෙන් කන්ද ගන්න නැත්තේ දවස්වලනේ ගන්න ගන්න නැති මේ දවස්වල මේ හරියෙන් ඔය මෙතනින් තමයි පාත්‍රය දාලා තියෙන්නේ ඒකයි මේ මහා පාත්‍රය මේ මාසේ හදලා තියෙන්නේ බුදුහාමුදුරු ගුරු මහාඳුරු කෙනෙක් මේ ගුරු විදියට බුදුරජාණන් හදලා තියෙන්නේ ඉතින් මේ මෙතන ඒකයි වැදගත් තමයි තියෙන්නේ බෝසතාණන් වහන්සේ අපෙන් දාගන්න දෙන්න මෙතන මේ හරහා තමයි ගංගා ගලන්නේ නැත්තේ දවස්වල දැන් ගංගා අරහිට අරදී නර පැත්තේ ගංගා ගලන්නේ පැත්තින් ඈ පොඩ්ඩක් එහා දෙන්න දුෂ්කර ක්‍රියා කිරීමෙන් අනතුරුව අර අතන තියෙන කඳ මෙහා ගං ඉවුරේ මේ පැත්තට වැඩියට පස්සෙ වෙන්නේ නැති සමහර විට සුජාතාව කිරිපිඩු පිළිගන්නේ නැත්තේ ගං ඉවුරේ එහා පැත්තේනේ එතකොට උන්වහන්සේ දුර්ගේශ්වරී දන් ඇවිල්ලා තියෙනනේ මෙතන බුදු පියාණනි
ඔබේ පාද කරණිමි පිණිපා. සසර සයුරතට නෞකාවයි නිමල අමිල මෙත් සිලිලාරයි ලොබේ අනති කුණතම් මුහුදයි බුදු පියා මගේ අවේ අඳුර නැසුමිනි පාන බුදු පියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි මුක්මද හමුවේ ඇදමි බැඳෙමි බැවෙමි බඳේ තිලෝ තිලක සම්බුදු සමිඳේ මේ ආරාම සියල්ලම ඔය හාමුදුරුවෝ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කුල්ලම් පාරට පස්සේ බුදුහාමුදුරුවන් කාලෙකින් මෙච්චර ගොඩනැගී අරගෙන තිබුණේ නැහැ. පස්සේ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් මේ ධර්මෝත්සව කරජිරුවන් පාළි
පිටපස්සේ කාලාත්තු කර ජීවන් කාලේ. ඒ වගේම රජවරු පහළ වෙන්න මේ ස්ථානයේ හුඟක් ආරාම හදලා තියෙනවා. දැන් මේ තියෙන පොඩි රවුම් රවුම් තියෙන ඒ සයිට් වගේ හදපුවා. ඒ අරෙන්න අනිත් ඒවා ඔක්කොම මේ ස්ථානයේ තමයි විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් කියලා තියෙනවා. දැන් බුද්ධගයාවේ අපිට ඉස්සර දකින්න ලැබෙන්නේ නැහැ. දැන් නටබුන් හැටියට තියෙන මේ පළාත මේ පැත්තේ. දැන් ඒ කියන්නේ දැන් ওই පාලම් හදලා තියෙන මේකෙන් ගෙනිච්ච ගඩොල් වල. ඒ වගේම තමයි ඉතිරි පාලම් හදලා තියෙන මේකෙන් ගෙනිච්ච ගඩොල් වල. මේ පාසල් හදලා තියෙන ඒ වගේ හුඟක් ගොඩනැගිලි හදන්න මේකෙන් තමයි පොඩක් ගඩොල් අරගෙන තියෙන්නේ. ඊටත් වඩා මෙතන මේ 1700 ගණන් වලදී මේක විනාශයට පත් වුණා. දැන් 11 වෙනි සියවස කියන්නේ බුරුම රටේ හොඳම කාලේ, ලංකාවේ හොඳම කාලේ, ඒ වගේම ඉන්දියාවේ සාමාන්‍යයෙන් හොඳට තිබ්බ කාලේ 11 වෙනි සියවස. පරාක්‍රම වර්ජන කාලේ ඒ කාලේ මේ ගෝවින්ද කියලා රජ කෙනෙක් හිටියේ. ආගේ මේ විසව කුමාරදේවී කියන එක්කිනා තමයි මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ. තේරෙනවනේ? මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ ඒවැ නටබුන් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ 11 වෙනි සියවසේ හදපු ඒවැ නටබුන් මේවා කඩලා බින්න විනාශ කරලා දාලා 1700 ගණන් වලදී මුස්ලිම් ආක්‍රමණය ආවට පස්සේ ඒ අය මේ ඔක්කොම කඩලා විනාශ කරලා දාලා තියෙනවා. දැන් ධනපාලතුමා එනකොටත් මේකේ හුඟක් ගඩොල් අදිනවා. ඒ කාලේ වෙනකොටත් ඒ කියන්නේ දැන් 1500 ගණන්නේ 900 ගණන් වල 19 සියවසේ මුල් භාගයේ වෙනකොටත් මේවා ඔක්කොම ඇද ඇද තිබුණේ. ඊට පස්සේ තමයි දැන් ওই පුරාජ්‍ය අධිකාරියේ මේවා සංරක්ෂණය කරන්නේ. ඉතින් මේ යුගයෙන් යුගයට මේවා වෙනස් වෙලා තියෙනවා. ඊටත් වඩා විශේෂම දේ තමයි ආමුදුරු දසදහස් ගණනක් මේකේ ඉඳලා තියෙනවා. අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඇතුළේ මහායාන භික්ෂුන් වහන්සේලා. ඉතින් මෙතන දැන් මේකේ මේ එක විහාරයක්. දැන් තව අපිට එහා පැත්තට ගිහම බුදුහාර ධර්ම දේශනා කරපු ස්ථාන තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ වැඩ හිටි විහාරේ දැන් අපි හිතන්න හොඳ නැහැ මේ විහාරේ බුදුහාර වැඩ හිටියා කියලා. ඒ කියන්නේ ඊට පස්සේ මොකද කරන්නේ? අර බුදුහාමුදුරුවෝ වැඩ හිටපු තැන ගෞරවයක් හැටියට සතු හතකට හදලා තියෙනවා ධර්මෝත්සවය කියන කාලේ පස්සේ. ඒ කියන්නේ අවුරුදු බුදුහාර පිළිම්පර අවුරුදු 500යි කියන පස්සේ. දැන් අපි හිතමු දැන් මෙතන පැල්පතක් තිබුණා නම් මෙතන බුදුහාමුදුරුවෝ වැඩ හිටිය තැන කියලා. එතන අනුස්මරණය කරන්න සතු ගොඩනැගිල්ල හදලා තියෙනවා. සතු 6-7 විතර. දැන් අපි කියවන මේ හැම දෙයක්ම පාහියෙන් කියපු දේවල් අපි ගණන් ගන්න වෙලා තියෙනවා. පාහියෙන් නේනකොට බුදුහාර පිළිම්පර අවුරුදු 1100ක් වෙනවා. ඒතකොට ඒ යෝගේ වෙනකොට මේ ගොඩනැගිලි හැම එකක්ම මේ කිසිම තියලා තියෙනවා. සස්තිකත්වේ පාහියෙන් දික්ෂ වෙනකොට මේවා වැටෙන අවස්ථාව පස්සේ විශේෂ වෙනකොට ආයි නැවත නැගීමක් ඇති වුණේ 5 6 7 8 9 10 11 වගේ වෙයිදි 11 වෙනි සියවස් වෙනකොට සාමාන්‍යයෙන් සෑහෙන වැදගත් කරගෙන තිබුණා. ඒ වේ නෂ්ටාව කියලා තමයි මේ කියන්නේ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරුව වැඩ සිටි කොතනද? උන්වහන්සේ ධර්ම දේශනා කරේ කොතනද කියලා හිතන්නේ. ඊට එහා පැත්තේ ධම් සභාව වන්ද පුරුද මෙතන අපි බුදුහාමුදුරුව වැඩ සිටි විහාරය හැටියට සැලකෙනවා නේ. හොඳයි. එතකොට මේ පිළිබඳව 5 වෙනි සියවසේදී මේ පැත්තේ සංචාරය කළ පාහියෙන් වික්ෂු වෙනකොට මේ පන්සල මේ විහාරයේ අඩි 70 මීටර 61ක් උසර තියලා තියෙනවා. ඒ කියන්නේ දැන් බුද්ධගයාව දැක්කා නේද? බුද්ධගයාව විහාරේ තරම් උසයි. ඒතකොට තට්ටු කීයක් තිබුණාද කියලා අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ තරම් උසයි අඩි 61 මීටර 61ක්. විශාලයට තියලා තියෙනවා. ඒ වගේම රත්තරන් වලින් තමයි වහලේ ඒ සැරසිලි කරන්න තියෙන්නේ. බොහොම ලස්සනට චමත්කාරජනක විදියට 5 වෙනි සියවස වෙනකොට තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් දුක මේවා කරලා තියෙන්නේ. ඊටත් වඩා වැදගත් දේ තමයි හාමුදුරුවෝ ආරාමයක් හැටියට මේක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා ධර්ම ඉගෙන ගන්න හාමුදුරුවෝ දහස් ගණනක් මේක ඉඳලා තියෙනවා. දැන් මුස්ලිම් අධිරාජ්‍ය 1700 ගණන් වලදී 1600 ගණන් වලදී මේක විනාශ කරනකොට, ඒ කියන්නේ මීට අවුරුදු 400කට 500කට ඉත ඉස්සෙල්ලා විනාශ කරනකොට මේ හාමුදුරුව මරලා තියෙනවානේ. උන්වහන්සේලා දවල් දානේ හදන්න ගත්ත බඩුමුට්ටු ඒවා මේ ඔක්කොම හැලිවලන් කපපු එළවලු අරවා මේ ඔක්කොම කියලා තියෙනවා. මේ කියන්නේ මේ කඩලා බිඳලා දාපු ඒවා අවුස්සනකොට දැන් මේ ගොඩනැගිලි අවුස්සනකොට ඒවා දකින්න ලැබිලා තියෙන මොනවද? අර ආහාරයට ගන්න බඩුමුට්ටු. ඒ කියන්නේ දැන් උයන වෙලාවට එළවලු අරවා මේවා තියෙනවානේ, හාල් අරවා මේවා
ඒවා ඒ විදිහටම තියලා තිනවා. ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් දානේ හදන වෙලාවේ තමයි මේක විනාශ කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලයේ හැටියට භික්ෂුන් වහන්සේලා දහස් ගාණක් වැඩ සිටි ස්ථානයක්. ඒ වගේම තථාගත බුදුහාමුදුරුවන් වහන්සේ වැඩ සිටියේ තැන මෙතන. සවැත්නුවර ජේතවනාරාමයට ගිහිල්ලා අපි ජේතවනාරාමයේ දිහා බලලා යම් කිසි හැඟීමක් ඇති කරගත්තා නම් මෙතනදී හැඟීමක් ඇති කරගන්න ඕන මෙතන තමයි බුදුහාමුදුරුව වැඩ සිටි තැන. දැන් අපි ජීවිතේ කොයි වෙලාවකවත් අපි හිතුවේ නැහැ මේ විදිහට බුදුහාමුදුරුව බර්ණස් නුවර ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා අර අපි ගියානේ බුද්ධගයාව අපි මේ පැත්තටගෙන උරුවෙල් දනව්ව. ඒ උරුවෙල් දනව්වේ ඉඳලා බුදුහාමුදුරුව මෙහෙටයි වැඩි පස්සක තවසන ධර්ම දේශනා කරන්නේ නේ. ඒ පස්සක තවසන ධර්ම දේශනා කරන්න ආපු ගමන මෙහෙ නැවතුලා හිටියා. නැවතුලා ඉඳලා ඊට පස්සෙ තමයි රජගහනුවරට යන්නේ. ඊට පස්සෙ තමයි භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන්න යවන්නේ. මෙතෙන්දී තමයි අර යසකුල පුත්‍රයාතුළු 55ක් අය මහණුණානේ නේද? යසකුල පුත්‍රයයි 55ක් දෙනකුයි මහණුණා. තේරුණාද? දැන් ඉතින් මම ඔය ඇත්තට මතක් කරලා දුන්න බස් එකේ එනකොට මේ ළඟදී මැලේසියාවේ හිටිය කෝටිපතියෙක් යසකුල පුත්‍රයාට වඩා සල්ලි තියෙකේ. එයාත් යාළුවෝ 60ක් එක්ක ඇවිල්ලා මහන්නා කියනවා. යාළුවෝ 60ක් එක්ක ඇවිල්ලා මහන්නා කියන මේ ඊපෙරේද. මේ තව මාස දෙක තුනක් නැහැ. අර ඒගොල්ලෝ ඇවිල්ලා මැලේසියාවේ දෙවනි කෝටිපතිය. ඒ තරම් සල්ලි තියෙන මිනිස්සෙක්. යසකුල පුත්‍රයාත් අර සියලුම දේවල් ගැන අත්හැරලා මේ ස්ථානයට තමයි ඇවිල්ලා බුදුහාමුදුරුව මේ විහාරයේ හිටියේ. මේ මූවීට ඇවිල්ලා තමයි මහණෙන්නේ. ඒත් මහණෙනකොට යසකුල පුත්‍රයා මහණෙනකොට අර පස් දෙනා දැන් බුදුහාමුදුරුව මෙහිදී ඒ ආයිට ධර්ම දේශනා කළා. ආදිත්‍ය පරියාය සූත්‍රය දේශනා කරලා රහත් කළානේ. ඒකට අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. ඒ රහත් වුණාට පස්සේ ඒ පස් දෙනායි යසකුල පුත්‍රයායි අර යාළුවෝ අයයි ඔක්කොම 61ක් ඉන්නවා. 61 දිනක් ඉන්නවා. මේ 61 දිනාට තමයි ධර්ම ප්‍රචාරය කරන්න යන්නේ කියලා දේශනා කළේ. ඊට පස්සේ කාලේ සාමාන්‍යයෙන් බර්ණස් නුවර හිටියා කියලා කියන්න දෙයක් නැහැ. බර්ණස් නුවර ප්‍රසිද්ධියක් තියෙන්නේ මේ සිටුවරෙක් හිටියා. ඒ සිටුවරයා හොයන්න තමයි මේ අහමු වෙන්න තමයි ආවේ. කවුද? අනාථපිණ්ඩික සිටුවරයා. අනාත් ඒ කියන්නේ දැන් බර්ණස් කියන්නේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය. කරත්ත 500ක් විතර එක දිගට බඩු අරගෙන එනවා. බර්ණස් කියන්නේ ලොරි දැක්කේ ඒ වගේ. එහෙ වෙනකොට මේ අර කවුද අනාථපිණ්ඩික සිටුවරයා ආව කොහටද ආවේ? මෙන්න මේ කොහෙටද මේ බර්ණස් නුවරට මෙහෙට ආවේ. හරිද? මෙහෙට ආවේ. ඉතින් මෙහෙට ඇවිල්ලා මෙහෙ තමයි එතකොට මේ රජු මේ කවුද සිටුවරයා මුණගැහුණු බර්ණස් සිටුවරයා. කවුද ආවේ? අනාථපිණ්ඩික සිටුතුමා. මේ අනාථපිණ්ඩික සිටුතුමා ආපු වෙලාවේ තමයි බර්ණස් සිටුවරයා මේ නොඑක් විදිහේ උත්සවයට ඕන කරන දානයකට ඕන කරන බඩු බාහිර ආදිය සකස් කරනකොට දානේ හදනකොට සිටුවරයා හෙව්වේ මේ මොකටද කියලා. කවුද? මේ ධර්මවාදී රජු කියලා කියන්නේ තමගේ සහෝදරයෝ 90 ගානක් විතර මරලා කාලි යුද්ධය කරලා මහා මිනිස් හතරක් කරු කෙනෙක්. කණ්ඩා සුත්තුනේ. ඊට පස්සේ තමයි ධර්මවාදී සුත්තුනේ සෞද්දේ කියලා. ඒකට මුලින් මොළකරන්දුරට මිනි වැරුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුහාමුදුරු වෙන ජීවිත ගෞරවයෙන් භක්තියකින් මේ සිද්ධියක් කරනවා රක්ෂා කරලා අර සියලු 17ක් දුවලා මේ දේවල් අදටත් බෞද්ධයාට වැළපුදා ගන්න පුළුවන් විදිහට මේ සකස් කළා කියලා ධර්මවත් කරන්නේ නේ. එතකොට දැන් මේකදී අපි කියන විදිහට 250කට පස්සේ ඉඳලා මේ කියන්නේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා දැන් හිමනම් ආදිවාසී සීලේ සමාදන් වෙන කවුරු Yeah.
සුද්දස්සන්ට ධර්ම දේශනා කළේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු ස්ථානේ මෙතන. ඈ මෙතන. දැන් අපි ඇඟ කොච්චර තිබුණත් අපේ හිත කොච්චර තිබුණත් අපි අරගෙන එන වැරදි අදහස් ඒවා කොහොම පව් අදහස් ඉවර වෙන්නේ නැහැ. ඔය අත්තන්ට තියෙන එකම දේ තමයි මේ වගේ තැනකට ආපුවාම බුදුහාඳුරන්ට බුදු වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුහාඳුරන්ට මේක මේ මුළු බ්‍රහ්ම ලෝක 16ක් වලවල බණ කියන්න පුළුවන්කම තිබුණා නම් මේ භූමියේ අපේ හිත වෙනස් කරගන්න අපිට බැරිද කියන එක අහන්න. හරි වෙනස් වෙනවා කියලා කියන්නේ අපේ අලුපාඩුකම් හරියට තියෙන එක තම තමන් දාන්නේ. ඈ තම තමන් දාන්නේ. ඒ දන්න විදිහට ඒක ඊළඟ ආත්මෙටත් අරගෙන ඊළඟ ආත්මෙටත් අරගෙන. ඉතින් කරන්න ඕන එකම දේ තමයි බුදුහාමුදුරන්ගේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන මෙතන. පස්සේ තවසන්ට. ඉතින් ඉඳලා ඒ වගේ ස්ථානයක සිටේ තියෙන ඕන අදිස්ථානේ මම අර සංවේගය කියලා කිව්වේ ඒකයි තියෙන්නේ කොහොමද? එහෙම නැත්නම් කිව්වොත් පූජාව කරනවා නමුත් අරක තමයි මූලිකම දේ. හරි. අපි දැන් ධාතු පොත පිළිල ගන්නකො හත් වෙනි පිටුව. ධාතාව කිව්වෙත් නෑ මේක තැහිලා නේ. සිහි කොට වැතියෙන් වඳිමින් එලියක් මුතුටු නිරයට එලි යක් වැටුණා. ගුණයක් මුතු හදකට ගුණයක් තිලෝනා වැඩ සිටියේ දිනා සාක්‍ය තිලෝනා වැඩ සිටියේ දිනා මරංගනන් පරදාලා මරංගනන් පරදාලා බුද්ධ ගයා සිරි බුද්ධ ගයා විහාරේ වඳිනේ මෝක්ෂ පතාලා මහබෝධි වෙත සැදී විදුරස්නේදී මුනි රාජා ජී මහබෝධි වෙත සැදී විදුරස්නේදී මුනි රාජා ආදස පිම්බර මාරසේනා ආදස පිම්බර මාරසේනා බෙරුම් බලෙන් පරදාලා වෙරුම් බලෙන් පරදාලා බුද්ධ ගයා සිරි බුද්ධ ගයා විහාරේ වඳිනේ මෝක්ෂ පතාලා පෑදස බලධාරී ප්‍රාතිහාර පෑදස බලධාරී ජය දෙම මේ විශාලා ප්‍රාතිහාර පෑදස බලධාරී ජය දෙම මේ විශාලා සාසන තාලේ ඇති නොවාසි සාසන තාලේ සාසන තාලේ සාසන තාලේ ඇති ලෝවාසි භව දුක නසනා සේ මා භව දුක නසනා සේ මා වඳිනේ මෝක්ෂ පතාලා බුද්ධ ගයා
Siri Buddha Gaya Vihare Vanine Mu Moksha Patala Siri Buddha Gaya Vihare Vanine Mu Moksha Patala